අපි කවුරුත් දන්නවා ඊයේ හදිසියෙම ආණ්ඩුව තීරණයක් කරන් තියෙනවා ගංජ තෙල් මිල ඉහළ දමන්න විශේෂයෙන්ම පෙට්‍රල් 92 රුපියල් 20කින් පෙට්‍රල් 95 රුපියල් 23කින් ඩීසල් රුපියල් 7කින් සුපිරි ඩීසල් රුපියල් 12කින් සහ භූමි තෙල් රුපියල් 7කින් ආදි වශයෙන් තෙල් මිල ඉහළ දාලා තියෙනවා. ඒතර මේ තෙල් මිල ඉහළ දැමීම තීරණේ නිසා අද අපේ රටේ කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වෙලා ඉන්න ගොවිතැන් කරගන්න බැරුව පීඩාවට පත් වෙලා ඉන්න තමන්ගේ රැකියාවල් වලට යන්න විදියක් නැතුව ආදායමක් ගන්න විදියක් නැතුව මහපාරේ තැඹිලි ගෙඩියක් විකුණලා හරි ජීවත් වෙච්ච මිනිසුන් ඉඳලා තව බහුතර ජනතාව අතිමහත් පීඩාවකට පත් වෙලා ඉන්න වෙලාවේදී ආණ්ඩුව කළ යුතුව තියෙන්නේ ජනතාවට සහනයක් දෙන එක. ඒ සහනයක් දෙන වෙනුවට ආණ්ඩුව කබලෙන් ලිපටවට්ටලා ජනතාව මහපාරට දාලා ජනතාව දැන් තීරණය කළ තියෙන්නේ තෙල් මිල ඉහළ දාන්න. අපි කවුරුද දන්නව තෙල් මිල හැදීමේ තීරණයත් එක්ක සාමාන්‍ය වශයෙන් හැමදාම සිද්ධ වෙලා තියෙන්නේ කනබුන ආහාරවල ඉඳලා විශාල වශයෙන් පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යනවා. හැම දෙයකම මිල ඉහළ යන සාධකයක් තමයි තෙල් මිල ඉහළ දැමීම. ඉතින් මේ තෙල් මිල ඉහළ දාන හේතුව මෙවැනි ජනතාව බරපතල විදියට පීඩාවට පත්වලා ඉන්න වෙලාවකදී හේතුව හැටියට ආණ්ඩුව කියන්නේ මොකක්ද? කංජි තෙල් සංස්ථාව දැන් පාඩු ලැබමින් තියෙනවා. ඒ පාඩු ලැබෙන කංජි තෙල් සංස්ථාවේ පාඩුව පියව ගන්න විදියක් නැහැ. ඒ පාඩුව පියවා ගන්න තමයි දැන් මේ ජනතාවගෙන් අය කරන්න පටන් ගන්න කියලා. හැබැයි ආණ්ඩුව මේක නෙමෙයි මීට කලින් කිව්වේ. විශේෂයෙන්ම ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වෙන වෙලාවවල. ඒ අඩු වෙන හැම වෙලාවකම ඒකේ සහනය ජනතාවට දීලත් නැහැ. තෙල් සංස්ථාවේ පාඩු පියවන්න කියලා තෙල් සංස්ථාවට ආණ්ඩුව දීලත් නැහැ. ආණ්ඩුවේ හැම වෙලාවකම මේ සහනය අරගෙන දින ආණ්ඩුවට භාණ්ඩාගාරයට එකතු කරගන්න. ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වෙච්ච හැම වෙලාවකම ඒ සහනය ආණ්ඩුව අරගෙන ඒක ලෝක වෙළඳ පොලේ තෙල් මිල වැඩි වෙන හැම වාර වෙලාවකදීම ජනතාවට පටවන එක තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ. ඒකට හොඳම උදාහරණ තමයි පහුගිය කාලෙදී තෙල් බැරලයක් ඩොලර් 40ට විතර අඩු වෙච්ච වෙලාවේදී ඒ සහනය එක රුපියලක්වත් ජනතාවට දුන්නේ නැහැ. ඒ වෙලාවේදී ආණ්ඩුව කිව්වේ මොකද්ද? තෙල් මිල ඉදිරියේදී වැඩි වෙන්න ඉඩ තියෙනවා. වැඩි වෙන වෙලාවේදී අපි මේ සහනය ජනතාවට ලබා දෙන්නම්. ලබා දීම සඳහා අපි තෙල් අරමුදලක් හදනවා කියලා. ඔබට මතකයි මහ බැංකු වාර්තාවේම ආණ්ඩුව ඉදිරිපත් කරේ මේ විදිහට. වෙළඳ පොලේ සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති කණිජ තෙල් මිල ගණන් වලින් ප්‍රතිලාභ ලැබමින් මාස 6ක් තුල බිලියන 200ක, ඒ කියන්නේ කෝටි 20000ක මුදා ප්‍රැස් කිරීමේ ඉලක්කය ඇතිව රජය විසින් ඉන්ධන මිල ස්ථායී කරන අරමුදල පිහිටුවන් ලැබීය. හරි. එතකොට මේ තෙල් මිල ලෝක වෙළඳ පොලේ අඩු වෙච්ච වෙලාවේ තමයි ඉන්ධන මිල ස්ථායීකරණය කිරීමේ මිල ස්ථාවරව පවත්වාගෙන යෑමේ අරමුදල හැදුවේ. දැන් අපි ආණ්ඩුවෙන් අහනවා ඒ අරමුදලට මොකද වුනේ? එදා ආණ්ඩුවම පොරොන්දු වුණා, ආණ්ඩුවම කිව්වා කෝටි 20000ක් ජනතාවගේ ලැබෙන්න තියෙන, ජනතාවට සහන දෙන්න තියෙන මුදල් එවෙලේ සහන නොදී ආණ්ඩුව එකතු කරගන්නවා මෙන්න මේ වගේ තෙල් මිල ඉහළ ගියපු වෙලාවකදී ඒකේ සහනේ ජනතාවට දෙන්න කියලා. හැබැයි අද ඒ අරමුදල ගැන ආණ්ඩුව කතා කරන්නේ නැහැ. අද ඒ අරමුදල ගැන ආණ්ඩුව කතා කරන්නේ වචනයක්වත්. ඒ විතරක් නෙමෙයි. මේ පහුගිය 2020 මහ බැංකු වාර්තාවේ ආණ්ඩුව මොකද කියන්නේ? මේ කතාව තව විදිහකින් කියනවා ගෝලීය තෙල් මිල සාපේක්ෂ වශයෙන් පහළ මට්ටමක පැවතියද ප්‍රධාන කණිජ තෙල් නිෂ්පාදිතවල දේශීය මිල ගණන් වෙනස්ව පවත්වා ගන්න යෑම හේතුවෙන් ලංකා කණිජ තෙල් නීතිගත සාස්ථාවේ මූල්‍ය ක්‍රියාකාරීත්වය 2020 වසරේදී වර්ධනය විය. විගණනය නොකළ තාවකාලික මූල්‍ය ඇස්තමේන්තුට අනුව කණිජ තෙල් නීතිගත සාස්ථාව පසුගිය වසරේ රුපියල් බිලියන 19.1ක මෙහෙයුම් අලාභය හා සැසඳීමේදී 2020 වසරේදී බිලියන 33.9ක මෙහෙයුම් ලාභයක් වාර්තා වී ඇත. එතකොට මේ 2020 කියන්නේ මේ මාස කිහිපයකට කලින් බිලියන 33.9ක ලාභයක් මෙහෙයුම් ලාභයක් වාර්තා වුණා කියලා මේ වාර්තාවල තියෙනවා. අපි ආණ්ඩුවෙන් අහන්න ඕන දැන් මේ ජනතාව පීඩාවට පත් වෙලා ඉන්න වෙලාවේදී ආණ්ඩුව කංජිත සංස්ථාව බිලියන 33.9ක මෙහෙයුම් ලාභයක් ලැබුවයි කියලා පිළිගන්නව නම් අනිත් පැත්තෙන් කෝ අර කෝටි 20000ක හදපු අරමුදල ඒ අරමුදලෙන් ජනතාවට දෙනවයි කියපු සහනේ ඒක දැන් දෙන්න ඕන වෙලාව. හැබැයි ආණ්ඩුව ඒක කරලා තියෙන්නේ මොකද්ද? දැන් ගහෙන් වැටු මිනිහට ගොනාන ඉන්න වගේ මේ ජනතාවගේ පිටින් මේ සියලු වන්දි අය කරන්න පටන් අරන් තියෙනවා. මොකද ජනතාවට පාරට බහින්න බැරි කරලා නිහඬ කරලා තියෙන වෙලාවක
මේ කොරෝනා වසංගතය පිට දාලා අද ආණ්ඩුව කරමින් ඉන්නේ ජනතාවට තවත් බරපතලන එක. ඒ ප්‍රතිඵලයක් තමයි අද මේ බදු ගැහිල්ල ඇතුලේ තියෙන්නේ. ඉතින් මේ මේ මේක ඉතාම බරපතල විදියට මුළු රටක් හැටියෙදම ජනතාව අපි කවුරුත් එකතු වෙලා විරෝධය පාන්න ඕන අවස්ථාවක් හිට අපි දකිනවා. විශේෂයෙන්ම ආණ්ඩුව හැමතිස්සෙම කරලා තියෙන්නේ තෙල් සංස්ථාව පාඩු ලබන තත්ත්වෙට එක පැත්තකින් පත් කරනවා. අනිත් පැත්තෙන් ලාභ ලබන්න තියෙන අවස්ථාවේදී ලාභය ආණ්ඩුව එකතු කරන ඒ සහනේ ජනතාවට දෙන්නේ නැහැ. දැන් අද කරලා තියෙන දේ තව බරපතල තත්ත්වයක් තියෙනවා. මේ හැම එකකින්ම ආණ්ඩුව ලාභ ලබනට අමතරව ඉන්දියාවට වරප්‍රසාදයක් හැටියට IOC සමාගමටත් වාසි ලබා දෙමින් තියෙනවා. IOC සමාගමටත් වාසි ලබා දෙමින් තියෙනවා. ඒක මම උදාහරණ කිහිපයකින් පෙන්නන්නම්. මේ තෙල් මිල වැඩි වෙලා තියෙන ආකාරය ගත්තොත් එහෙම පෙට්‍රල් 92 කියන 92 පෙට්‍රල් වැඩි කරලා තියෙනවා 150යි හැටියට ඒගොල්ලෝ වියදම ඇස්තමේන්තු කළා 150ක් හැටියට වියදම ඇස්තමේන්තු කළා 157 දක්වා වැඩි කරලා තියෙනවා. ඒතර මේ වියදම ඒගොල්ලෝ ඇස්තමේන්තු කළ තියෙන ආකාරය තමයි අපූර්ව ආකාරය. ගොඩබෑ මේ වියදම් ඒගොල්ලෝ ඇස්තමේන්තු කළ තියෙනවා රුපියල් 97.70ක් හැටියට. ඒ වගේම සැකසුම් වියදම් හැටියට 10.60ක් එකතු කළ තියෙනවා. මූල්‍ය පිරිවැය 1.84ක් එකතු කළ තියෙනවා. පරිපාලන වියදම් රුපියලක් එකතු කළ තියෙනවා. බද්ද 39.33ක් එකතු කළ තියෙනවා. බද්දත් එකතු කළ තියෙනවා මේ වෙලාවෙත්. රුපියල් 39.33 එකතු කරලා වියදම හැටියට ලීටරයක වියදම ඒගොල්ලෝ ගණන් හදනවා රුපියල් 150.54ට. මේ රුපියල් 150.54 ගණන් හදලා තමයි නවමිල හදන්නේ 157ට. ඒක නිසා ආණ්ඩුව මේ වෙලාවේ හැම පෙට්‍රල් ලීටරයකින්ම තෙල් සංස්ථාව රුපියල් 6.46ක ලාභයක් ලැබුණා. විශේෂත්වය තියෙන මේකයි. මේ රුපියල් 46යි රුපියල් 6.46 ලාභය තෙල් සංස්ථාව ලබන වගේම IOC එකටත් දෙනවා. හැබැයි ඊට අමතරව මෙන්න මේ සැකසුම් පිරිවැය කියන එක ඇතුලේ තියෙනවා 10.67 ඇතුලේ තියෙනවා තෙල් සංස්ථාව වියදමක් හැටියට දරන හැබැයි IOC එක දරන්නේ නැති වියදමක්. එතන තියෙන රුපියල් 6.16ක් තියෙනවා පෙට්‍රල් 92 විතරක්. 92 පෙට්‍රල් කාණ්ඩේ විතරක් තියෙනවා IOC සමාගමට දරන්න සිද්ධ වෙන්නේ නැති තෙල් සංස්ථාව දරන 6.16ක වියදමක්. ඒක වෙන්නේ මෙහෙමයි. තෙල් සංස්ථාව අපි දන්නෝ තෙල් ගන්නේ LC ඕපන් කරලා ණයවර ලිපි මත. එතකොට මේ හැම ණයවර ලිපියකටම යන පිරිවැය වියදමක් හැටියට ණයවර ලිපි විවෘත කිරීමේ වියදම් හැටියට හැම ලීටරයකින්ම එකතු කළ තියෙනවා 7.5ක්. ඒ වගේම ආණ්ඩුව බැංකු ණය මත තමයි මේ හැමදේම සිද්ධ කරන්නේ. බැංකුවලින් ණය අරගෙන කරන ක්‍රියාවලියේදී ඒ බැංකු ණය ක්‍රියාවලියට අදාළව ආණ්ඩුව එකතු කරනවා තවත් මුදලක්. ඒ වගේම මෙන්න මේ ණයවර ලිපි කල් ඉක්ුත් වුණාට පස්සේ ඒව අවශ්‍ය කාලයේදී වියදම් ගෙවා ගන්න බැරි වෙනකොට දින 180 පයින්නකොට සප්ලයර්ගේ ඉන්ට්‍රස්ට් එක හැටියට සැපයුම්කරුගේ පොලිය හැටියට මුදලක් එකතු කරනවා. ඒවත් මේ සැකසුම් ගාස්තුට එකතු කළා තියෙනවා. ඒ වගේම මෙහෙයුම් ගාස්තු හැටියට 2.86ක් එකතු කරනවා. හැබැයි IOC එක ගේනේවට ඒක අදාළ වෙන්නේ නැහැ. මොකද තිරුකුණාමලේ වරායට ගෙනල්ලා ඒගොල්ලෝ ඒ මෙහෙයුම් කටයුතු වෙනම සිද්ධ කරනවා. ඒක CPSL එක හරහා සිද්ධ කරනවා නම් විතරයි IOC එකට ඒ වියදම දරන්නේ. මෙන්න මේ ආකාරයේ වියදම් ගණනාවක්. ඒ වගේම මූල්‍ය පිරිවැය මූල්‍ය පාඩුවේ වියදමෙන් හැටියට 1.84ක් හැම තෙල් ලීටරයකින්ම තෙල් සංස්ථාව එකතු කරනවා. ඒ එකතු කරන මුදල් වල 6.16ක් IOC එකට අදාළ නැහැ. ඒතර IOC එකට ඒ ලාභෙත් තියෙනවා. එහෙම ගත්තොත් හැම 92 පෙට්‍රල් ලීටරයකින්ම IOC එක ලබනවා රුපියල් 12.62ක අමතර ලාභයක්. ඒතර ආණ්ඩුව 6ක් ලබනකොට ලාභය 6.46ක් ලබනකොට අමතර තව 6.16ක් එකතු කරලා තියෙනවා IOC එකට. මේක 92 පෙට්‍රල් වලටත් එහෙමයි 95 පෙට්‍රල් වලටත් එහෙමයි හැම එකෙම IOC එකට දෙගුණයක ලාභ එකතු කරලා දීලා තියෙනවා. ඒතර ආණ්ඩුව මේ කරන්නේ මොකද්ද? ජනතාවට සහන දෙන්න ඕන වෙලාවේ අද තෙල් සංස්ථාව එක පැත්තකින් ලාභ ලබන්න තත්ත්වයට පත් කරගන්නවා. අනිත් පැත්තෙන් ඒකේ තව පංගුවක් IOC එකට ලාභ ලබන්න හදා දීලා තියෙනවා. ඒ දෙකම ගෙවන්න වෙලා කියන්නේ අපේ රටේ ජනතාවට. ඉතින් ඉතාලම පැහැදිලිව විශේෂයෙන් කොරෝනා වසංගතයේ ඇතුලේ පීඩාවටපත් වෙලා අර්බුදයටපත් වෙලා ජීවත් වෙන්න ඉන්න බැරුව ඉන්න ජනතාව. එදිනෙදා දෛනික ජීවිතය ගත කරගන්න විදියක් නැතුව මරබියෙන් ඉන්න ජනතාව. ඒ ජනතාවට තමයි අද මේ ආණ්ඩුව කොකා පෙන්වලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි ඒකෙහිඳ ආණ්ඩුවෙන් අහන්න ඕනකම තියෙනවා
එදා ලෝක වෙළඳපොලේ තෙල් මිල පහළ වැටෙද්දි ඒ සහනය ජනතාවට ලබා නොදී එකතු කරගත්ත මුදල් වලට මොකද වෙලා තියෙන්නේ? ඒ මුදල් අද ජනතාව වෙනුවෙන් යොදවන්න ආණ්ඩුවට බැරි වෙලා තියෙන්නේ. ඒ මිල ස්ථාවර කර ගැනීම සඳහා කෝටි 20000ක් එකතු කරපු අරමුදල අද කොහෙද තියෙන්නේ කියලා ජනතාවට ආණ්ඩුව කියන්න ඕන. අපි දන්න එක පැත්තකින් ආණ්ඩුව ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට ශප වාහන ගේන්න ණයවරලි පිනිකුත් කරලා තියෙනවා. ඒවා වහන් නවත්තන්න බෑ කියලා අද ගෙන්නන්න තීරණ කළා තිනවා. රුපියල් කෝටි ගණන් ඒ වෙනුවෙන් මහජන මුදල් වියදම් කරනවා. ආණ්ඩුවේ ඇමතිවරු මන්ත්‍රීවරු ශප විඳිනේවා වරප්‍රසාද භුක්ති විඳිනේවා 1/5කින් අඩු කරගෙන නැහැ. ඒවා සියල්ල ජනතාවගෙන් අය කරගැනීමේ ක්‍රමයේ තමයි දැන් මේ අනුගමනය කරමින් තියෙන්නේ. එක පැත්තකින් තෙල් සංස්ථාව පාඩු ලබනවා කියලා ඉවරලා තෙල් සංස්ථාව අලෙවි කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරනවා. ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන ගමන් අනිත් පැත්තෙන් තෙල් සංස්ථාව පාඩු ලබනවායි කියන එක පෙන්නලා ජනතාවගෙන් අය කරගැනීමේ පාපතර ක්‍රියාවලිය මුග්ධ ක්‍රියාවලිය මේ ආණ්ඩුව අද අනුගමනය කරමින් ඉන්නවා. ඒක නිසා තමයි අපි රටක් හිටියටම අපි කියන්නේ මේ වහා ආණ්ඩුවට අපි බල කරනවා තෙල් මිල අඩු කරන්න ඕන. එදා තෙල් මිල අඩු වෙච්ච වෙලාවේ ජනතාවගෙන් අය කරගත්ත සහනය ජනතාවට දෙන්න ඕන. ඒ වගේම මේ ක්‍රියාවලිය ඇතුලේ ආණ්ඩුව සතුටු කරන්න හදනවා නම් IOC සමාගම න්‍යායතන ඒ සතුටු කිරීමේ ක්‍රියාවලිය නතර කරලා ජනතාවට සහන දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න ඕන. ඉතින් විශේෂයෙන්ම මේ තෙල් මිලේ පීඩාව මේ රටේ ජනතාවගේ කරමත පටවන්නේ නැතුව ඒකට සහන ලබා දීම සඳහා වහාම ආණ්ඩුව තෙල් මිල අඩු කරන ක්‍රියාමාර්ග ගත යුතුයි කියන එක අපි ඊටාම වගකීමෙන් අවධාරණය කරනවා. අපේ කිසිම එකඟතාවයක් අපෙන් කිසිම විමසීමක් අපි කිසිම දැනුවත් වීමක් අපේ පක්ෂයේ කිසිම ආකාරයේ මන්ත්‍රීවරු අවබෝධයක් ඇතුවව ගේනවා අහන්නේ මේ මේවා. මේ තීරණය අරගෙන තියෙන්නෙම ආණ්ඩු පක්ෂය ඒගොල්ලන්ට සතුටු කර ගැනීම වෙනුවෙන්. ඔබ අපි කවුරුත් දන්නවා පෝට් සිටි පනත ගෙන ආපු වෙලාවේදී ඒ පනතට මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා ගන්න ඒ වෙලාවේ දෙන්න තිබිච්ච තුටු පඳුරක් එකඟතාවයක් තමයි මේ සිද්ධ කරලා තියෙන්නේ. ඒ වෙනුවෙන් විපක්ෂයේ ඉන්න අනිත් කට්ටිය එකඟතාවේ පළ කරපු ආකාරය අපි දන්නේ නැහැ. නමුත් ඉතා පැහැදිලිව අපි කියන්න ඕන ජනතා විමුක්ති පෙරමුණේ අපේ මන්ත්‍රීවරු මේ වාහන සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ එකඟතාවයක් දැනුවත් වීමක් අවබෝධයක් ඇතුව නෙමෙයි මේ දේ සිද්ධ කළ තියෙන්නේ. ඒ වගේම අපි අද ආණ්ඩුවට බල කරන වගේම මේ වාහන ජනතා වෙනුවෙන් වහාම විකුණන්න ජනතා වෙනුවෙන් මේවා නැවත අලවි කරලා හරි මේ රටර වෙන පාඩුව අය කරගන්න ඕන ජනතාවට කියන අපි තීරණය අපි කියන වගේම ඒ වාහන අපි ඊටාම පැහැදිලි ලෙස ප්‍රතික්ෂේප කරන වගේම අපි පෙන්වන්නම් ජනතාවට ඔය වාහන ගන්න අයට රෙදි අඳගෙන ගමට යන්න බැරි වෙන ආකාරයේ ක්‍රියාමාර්ග ගත යුතුව තියෙනවා. ඒ ක්‍රියාමාර්ගත් අපි ගන්න ආකාරයේ ඉදිරියේදී පෙන්වන්න පුළුවන්. මොකද ඒක ඊටා පැහැදිලිව අපි නැවතත් කියන්න ඕන මේ 220 ගානකට කියලා නම් කරන ලැයිස්තුවට ජනතා විමුක්ති පෙරමුණ අදාළ නැහැ. මොකද ඒගොල්ලෝ එහෙම සතුරු කරන ක්‍රියාවලියකට ගිහිලා තියෙන මිතා පැහැදිලිව මෙරටේ ජනතාව පීඩාවටපත් කරලා තියෙන වෙලාවක දෙන වරදාන වරප්‍රසාද හැටියට කියලා අපි කාටවත් හොඳටම පැහැදිලි. මේක මේ ඉන්දියාවට ඒ සමාගමට ඕන එකක් කරා වගේ හිතන්නත් ඕනේ. නේද මම මේකයි කිව්වේ ඉස්සෙල්ලත් මේක ඇත්තටම ආණ්ඩුව එක පැත්තකින් කියනවා කංජිතේ සංස්ථාව පාඩු ලොම්මින් තියෙනවා කියලා. කංජිතේ සංස්ථාව පාඩු ලබලා තියෙන්නේ ජනතාව කවුරුවක්වත් ණයට තෙල් ගහලා නෙමෙයි. අපි දන්නවා අපේ රටේ ජනතාව පාර යනකොට ගිහිල්ලා ෂෙඩ් එකකට ගිහිල්ලා මට අතේ සල්ලි නැහැ ගිහිල්ලා ණයට තෙල් ගහන්න බෑනේ. හැම පෙට්‍රල් ලීටරයක්ම ඩීසල් ලීටරයක්ම මිනිස්සු අරගෙන තියෙන්නේ සල්ලි වලට. ඒතොර තෙල් සංස්ථාව පාඩු ලැබිය කොහොමද? තෙල් සංස්ථාව පාඩු ලබලා තියෙන අනිත් පැත්තට ආණ්ඩුවේම තියෙන වැරදි ක්‍රියාමාර්ග නිසා ආණ්ඩුවේම රාජ්‍ය ආයතන වලට ණයට තෙල් දීලා තියෙනවා. ඒවයින් අය කරගෙන නැහැ. ඊට පස්සේ ආණ්ඩුව හැමදාම අර කලින් කවගේම බදු ගහලා තියෙනවා. ඒ බදු පිට බදු ගහලි වෙරලා තෙල් වලින් ආණ්ඩුව හම්බ කරගෙන තියෙනවා. ඒකෙන් සහනයක් දීලත් නැහැ.
එහෙම තියෙන වෙලාවක විශේෂයෙන් මේ වගේ වෙලාවක ඇත්තටම මේ බරපතල පීඩනය ජනතාවට පටවන්නෙම ආණ්ඩුවේ එක පැත්තකින් කියනවා නම් තෙල් සංස්ථාව ගිය අවුරුද්දේ ඊට කලින් අවුරුද්දට වඩා විශාල ලාභිකුත් ලැබලා තියෙනවායි කියලා කෙනෙකුට හොඳටම හිතන්න පුළුවන් මේ ලබන මිල වැඩි කිරීමේ දෙගුණයක වාසිය IOC සමාගමට යනකොට දැන් මේ තියෙන තත්ත්වය අනුව ගත්තොත් මම කලින් කිව්වා ලැබෙන ලාභෙන් දෙගුණයක් IOC සමාගම ලාභ ලබා ගන්න. ඉතින් ඒකාතකින් ඒක අනිවාර්යෙන්ම අපේ රටේ ජනතාවට ලැබෙන්න ඕන දෙයක් ජනතාවට ලැබෙන්න ඕන සහනයක් වෙනම ඉන්දියාවට යන එකක් වෙන්නේ. මේක වැඩිපුරම එහෙම ගත්තොත් මේකෙන් ලාභ ලබලා තියෙන IOC සමාගම. ඒකත් පැහැදිලිව පේනවා. මොකද තෙල් සංස්ථාව දරන සමහර වියදම් මේකට අතුල් කළ තියෙන සමහර වියදම් IOC සමාගම දරන්නේ නැහැ. තෙල් සංස්ථාව ණයට තෙල් ගේන්නේ. ණයවර ලිපි ගන්නෙ ණයට. ඒ බැංකු වලින් ණය අරන් තියෙනවා. පාඩුවේ කොටසක් මේකට එකතු කරලා තියෙනවා. ඒවා IOC සමාගම අදාළ නැහැ. ඒ නිසා IOC සමාගමට මේක නිසා තෙල් මිල වැඩි කිරීමේ වාසියක් ලැබෙනවා. ඒ ප්‍රමාණයෙන්ම තෙල් සංස්ථාව ලබන පාඩුවල කොටසකුත් IOC සමාගමට ලාභ බවට පත් වෙනවා. ඒක නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් පැහැදිලිවම මේක IOC සමාගම සතුරු කිරීමේ දිහා බලාගෙන ඉන්දියාව සතුරු කිරීමේ වුමනා වෙනුවෙන්වත් සිද්ධ කරන දෙයක් වෙන්න පුළුවන් කියලා. මොකද අපි දන්නවනේ මේ දැන් ආණ්ඩුව හැමෝම සතුරු කරන වැඩපිළිවෙලක් යනවා නේ එක පැත්තට. චීනයේ සතුරු කරන චීනයට වරදාන වරප්‍රසාද දෙනවා පෝට් සිටි එක හරහා කොළඹ නගරේ තියෙන වටිනාම ඉඩම් ටික එක පැත්තකින් වෙන්දේසි කරන්න වගේ දැන් විකුණන්න කොටස් වෙන්ද පොට දම්මින් තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් ඒකට හරියන්න තෙල් මිල ඉහළ දාලා විශේෂයෙන්ම තෙල් වලින් කොටසක් අද පාලනය කරන්නේ තෙල් වෙළඳ පොලේ IOC සමාගම. IOC සමාගමටත් ඒ වරප්‍රසාදයේ ආකාරයටම ලබා දීලා තියෙනවා. ඉතින් ආණ්ඩුවට අවශ්‍යතාවයක් තිබ්බනම් මේක තෙල් සංස්ථාවේ පාඩුව පියවන ක්‍රියාවලියක් නම් ඒක මේ ආකාරයටම IOC සමාගමට ලබා දෙන්න ඕන කමක් නැහැ. ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකිව තියෙනවා. නමුත් එහෙම ක්‍රියාමාර්ගයක් කරගෙන නැති එකෙන් තා පැහැදිලිව පේනවා මේකෙන් එක පැත්තකින් ඉන්දියාව සතුරු කරන්නත් එහෙම නැත්නම් IOC සමාගම සතුරු කරන්නත් කටයුතු කළා තියෙනවා. ඒක තමයි මම කියන්නේ. ඒ IOC සමාගමට වැඩි කිරීමේ සම්පූර්ණ අයිතිය දීලා තියෙනවා විතරක් නෙමෙයි. ඒක අපි හරියට තේරුම් ගන්න ඕනකම තියෙනවා. මේකේ තියෙන මේ වියදම් ඇස්තමේන්තුව හදාගෙන තියෙන ආකාරය, උන්ගේ ආලාභය හදලා තියෙන ආකාරයට IOC සමාගමට අලාභයක් නොවන කොටසුත් එකතු කළා තියෙනවා. ඒක තෙල් සංස්ථාවේ පාඩුවනේ දැන් මේ පියවන්නේ යන්නේ. හැබැයි තෙල් සංස්ථාවට සිද්ධ වෙන හැම පාඩුවක්ම IOC සමාගමේ පාඩු වෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ. IOC සමාගමට ඒක නිසා දෙගුණයක් ලාභ ලැබෙනවා. ඒ මිලම වැඩි කරන අවස්ථාව ලැබුණට පස්සේ. ඉතින් අපි දන්නවා මේක විවෘත වෙළඳ පොළ කියලා කියන්න පුළුවන් ඒගොල්ලන්ට. හැමෝටම එක සමාන මිලක් හදන්න ඕනේ කියලා. නමුත් ඒකෙන් අවසානයේ සිද්ධලා තියෙන්නේ ජනතාවට ලැබෙන්න ඕන වාසිය වෙනුවට ජනතාවට දෙගුණයක පාඩුවක් සිද්ධ වෙනවා. මේ ඔක්කොම අපි පන්සල් සංසෝධන ගන්නත් යනවා. ඔව් මේ ඒක එතන හොඳම දේ. දැන් අපි දැන් ඇයි දිගටම කියන්නේ මේ තෙල්වල බලය රජයේ සතුව තියාගන්න ඕන, මේක ශ්‍රී ලංකාවේ රජයේ සතුව තියාගන්න ඕන කියලා කියන්නේ ඔන්නෝක නිසා. දැන් මේ පනත සම්මත ගන්න යන්නේ මොකටද? පනත සම්මත කරලා යන්නේ තෙල් ආනයනය කිරීම, පිරිපහදු කිරීම, බෙදා හැරීම, මේ සියලු කටයුතු කැමැති කෙනෙකුට දෙන්න පුළුවන් විදියට පනත සම්මත කරලා. එතකොට පනත ඒ ආකාර සංශෝධනය කරා මොකද වෙන්නේ? අද මේ රජයෙන් ගන්න තීරණේ හෙට දවසේදී වෙළඳ පොලේ තීරණයක් බවට පත් වෙනවා. ඒතර වෙළඳ පොලට තෙල් ගේන සමාගම් ඕන කෙනෙකුට, තෙල් බෙදා හරින සමාගම් ඕන කෙනෙකුට තමන්ට ඕන ආකාරයට මිල තීරණය කිරීමේ ක්‍රමයකට හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඒතර ලංකාවේ මිනිසුන්ට මොකද වෙන්නේ? දැන් මේකෙන් මේ ඉංගිය දීලා තියෙන්නේ මොකක්ද? මේ ඉංගිය දීලා තියෙන්නේ අපිට පාඩු නම් වැඩි කරනවා, එහෙම නැත්නම් විකුණනවා. මේ දෙකම කරන්න අවශ්‍ය කරන தত্ত্বය තමයි දැන් මේ හදාගෙන මියන්නේ. දැන් ඒ ආකාරයට තෙල්වල බලය සමාගම අතර ගියාට පස්සේ අද IOC සමාගම මේ ලබන වරප්‍රසාදය
මුළු වෙළඳපොළම මුළු වෙළඳපොළටම ලබා දෙන තත්ත්වයක් තමයි හදන්නේ. මුළු වෙළඳපොළටම එන ඊළඟ සමාගම් ටිකටත් ඒක ලබා දෙන්න පුළුවන් තත්ත්වය තමයි පනත සංශෝධනය කරලා හදන්න යන්නේ. ඉතින් අපිට තේරෙනවා හොඳටම මේකෙන් රටේ තියෙන මූලිකම සම්පත බලශක්තිය ප්‍රධාන එකක් අද වරායට කරපු දෙයම බලශක්ති සම්පතට කරන්න තමයි මෙලැස්තිල් තියෙන්නේ.